අනුරකුමාර දිසානායක වර්තමාන ජනාධීපතිවරයා මිලියනය ඉක්මවා යනවා. ඔහුට තිබෙන සමාජ ජාලා තුළ පවතින්නා වූ ජනප්‍රියත්වය සහ මේ මූලික සතිය ඇතුළතදී ගෙවුණු තීන්දු තීරණත් සමඟ ඔහුගේ ජනප්‍රියත්වය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පරිශීලකෙන් නැත්තම් ෆලෝවර්ස්ලා නැත්තම් ඔහු සමගින් සිටින පාර්ශවය මිලියනය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වෙනුවෙන් ස්තුති කරමින් පෝස්ටුවක්ද පළ කර තිබෙන ආකාරයයි ඔබ මේ දකින්නේ. කෙසේ වෙතත් මේ සමාජ ජාලාවල පවතින්නා වූ ප්‍රමාණය, සමාජ ජාලාවල ඔවුන්ගේ පරිශීලකින්ගේ ප්‍රමාණය වර්ධනය වීම කියන දේ ගත්තහම ඒක දේශපාලඥයන්ගේ ජනප්‍රියතාවය පෙන්නුම් කරන ප්‍රධානම කාරණය මේ කොටසක් විදියට වෙන්න පුළුවන්. මහින්ද රාජපක්ෂට මිලියන 1.4ක ෆලෝවර්ස්ලා ඉන්නවා. මොකද ඔහු යුද්ධ කාලයත් එක්ක ඔහු තමයි ජනප්‍රියතම දේශපාලඥ බවට ලංකාවේ පත් උනේ. නාමල් රාජපක්ෂටත් මිලියනයක්ම වූ ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම තමයි ඉන් පසු සිටින්නේ මිලියනයක්ම වූ දේශපාලඥක විදිහට අනුරකුමාර දිසානායකයි. සජිත් ප්‍රේමදාසට 108කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම රනිල් වික්‍රමසිංහට 106කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ෆලෝවර්ස්ලා සිටිනවා. ඒ නිසා යම් ආකාරයකින් මේ තරුණ ප්‍රජාව අතර අනුරකුමාරගේ පේජ් එක ෆලෝ කරන ප්‍රමාණය වැඩිවීමක් පෙන්නුම් කරනවා. මොකද ඔහුගේ යාවත්කාලීන වීම, ඔහුගේ පෙර තිබුණු රැලි, මේ සියලු දේත් එක්ක තමයි මේක මිලියනය දක්වා වර්ධනය වුණේ. ඒ නිසා අනුරකුමාරගේ ජනප්‍රියත්වය මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. සහ මේක තවදුරටත් කියනවා නම් 103ක බලවේගය 156ක් දක්වා වර්ධනය වීමේ දේශපාලන කතාව තවදුරටත් මනාව නිරූපණය වෙනවා මේ මිලියනය දක්වා ඔහුගේ ෆේස්බුක් ගිණුමද වර්ධනය වීම තුළින්. ඉතින් ලංකාවේ දේශපාලනයේ 101-2 ඉන්න ව්‍යාපාරයක් වුණත් තේරුම් ගත යුතු දේ තමයි තමන්ගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් එක පෙළට කැපවෙන්න පුළුවන් නම්, ඒ වෙනුවෙන් කළ හැකි උපරිම කැපකිරීම් කරන්න පුළුවන් නම් ඔබටත් මේ රටේ බලය අල්ලන්නට පුළුවන්. සියවස් ගණනක අප පැතු සිහිනය කියලා අනුරකුමාර දිසානායකලා කියන්නේ කතාව. සියවස් ගණනක් ජීවිත මතින් තමයි ඔවුන්ගේ දේශපාලනික ව්‍යාපාරය ගෙන ගියේ. ඒ දේශපාලන ව්‍යාපාරය අවසානයේදී 103 සිට 142 දක්වා වර්ධනය කරගන්න ඔවුන්ට හැකියාව ලැබුණා. බොහෝ දිස්ත්‍රික්කවල 101-2 ගත්ත ප්‍රතිශතය තිබුණු දිස්ත්‍රික්කවල මෙවර 50-60 දක්වා ඔවුන් තමන්ගේ ඡන්ද ප්‍රතිඵලය වර්ධනය කර ගැනීම ඇතුළු පෙනෙන්නේ එක්තරා ආකාරයකින් රටේ ජනතාවට ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ එපා වීම සහ අනෙක් පසින් ජනතාව ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවේ දේශපාලනයට ආකර්ෂණය වීමයි.